දෙක පරිසරය පිළියලවීම. පරිසරය යනු තමා දියුණු කරගන්නට යන සිතේ අවට බිමයන්. ළඟපරිසරය ඇත පරිසරයේ යයි ඒ දෙවෑදෑරුම්වේ. භාවනාවක් කරන්නා වාසය කරන ප්‍රදේශය ශාන්තධාන්තවිය යුතුය. එය කලබලකාරී මහජනයා සමඟ කළහැකි දෙයක් නොවේ. එසේම, නොය විසමාදහස් ඇත්තන් සමඟද කළ හැකි දෙයක් නොවේ. එහෙයින් භූමිය අතින්ද පුද්ගලීන් අතින්ද ශාන්තකමක් සකස්කරගත යුතුය. ඇතැම් විට තද උණුසුමද තද සිහිලද නිසා සිතේ තතු අවුල් කරනාතට හැරෙන්න්නට ඉඩ තිබේ. භාවනාව සඳහා හොඳ පිරිිසිුදුතනක් සකස්කරගත යුත්තේ තමා වසන බෘහය තුළමයි. කැමති විටක හිතට නිදහසදී වැඩකිරීමට බැරින්ද තැනක් පිළියලකර ගැනීම මැනවි. එයට ගසක, ගලක සෙවනැලිබිම මනාය. භාවන අවසඳා පිළියල වූ මේ ස්ථානය කිසි ආකාරයකින් වෙන කිසිමදේක යොදනොයුත්තු නොවේ. භාවනා අවස්ථාවෙහි වෙන කිසි අරමුණක් ගතයුතු නොවෙේ. වෙන දෙයක් කරන්නට අවශ්‍ය වූවිට භාවනා ස්ථානයෙන් පිටයායුතුය. භාවනා ස්ථානයේ බාහිර ක්‍රියාවක් සඳහා යෙදීමේදී. තමා නොදැනුවත්තුම එහි සැලකීම බුහුමන ඉබේම අඩුවී යන්නේය. එයින් සිතේ සැහැල්ලු බව අනාදරය බලපාන්නේය හිත පිරියෙන්නේය. බරට සිතිංගත්දය නිසා සිතේ උත්සාහවත් ගතිය, වැඩන්න බව සලකන්න.